മതകലന്തരും അതുരമെത് ഉബേ ഹുസ്മക സുവദദനുന මට හරීම ඒකට දුකයි අද ජීවිතේ මට මගේ ජීවිතේ හම්බෙච්ච සමහර මිනිස්සු මට කලාව කියනක එපා කරා. ඔව් මම වැටුණා තමයි. හැබැයි මේ කතා කරන මොහොතෙත් මට දැනෙනවා. එයා කොහේ හරි ඉඳන් මගේ දිහා බලන් ඉන්නයි කියලා. කොහොමද විවාහ ජීවිතේ? අපේ අම්මා තාම මන් දිහා බලාගෙන ඉන්නේ පොඩි ප්‍රෙෂර් එකකින්. මාව අතාර ගන්න බෑ. මට ඕනේ ඊට වඩා සැහැල්ලුවෙන් බබාව අතාරින්න. මන් දන්නේ නැහැ ඒක පුළුවන් වේවිද කියලා. දැන් ඔය ප්‍රශ්නේ අපි දෙන්නට ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි මට ඉන්නවනේ දරුවෙක්. එයාට ඕක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. විතරට ඉඳලා ලංකාවට මුදල් ලබන්න ලේසිම ක්‍රමය tap tap send ඉතාලිය ඇමරිකාව එක්සත් රාජධානිය කැනඩාව ජර්මනිය ප්‍රංශය නෙදර්ලන්තයේ ඉඳන් මොබයිල් එකෙන් ඔබේ ආදරණීයන්ට යවන මුදල් ඒ මොහොතේම ලංකාවේ බැංකු ගිණුමෙන් ලබා ගන්න පුළුවන් කිසිම අමතර ගාස්තුවක් නැහැ ඉහළ එක්ස්චේන්ජ් රේට් එකක් ලොව පුරා ලක්ෂයකට අධික ප්‍රමාණයක් භාවිත කරන tap tap send app එක ඔබත් ඩවුන්ලෝඩ් කරගන්න අමතර දීමනා සඳහා ප්‍රොමෝ කෝඩ් එක ලෙස LANKA10 භාවිත කරන්න ටක් ටක් ගාලා සල්ලි යවන්න නම් tap tap කරන්න මේ ඉන්නේ මේ දවස්වල හිත රිදෙන හිත විඳෙන කවියක් කියන කෙනෙක් මොන කවියද වැහි කවිය වැහි කවිය අභිෂේකා විමලවීර රටම දන්න කෙනෙක් පටන් ගත්තේ කවියක මුලක් ගැන කියලා හින්දාම ඔක්කොටම කලින් ඔය හැඩ හඬෙන් ඒ මුල් කොටස කියලා වෙන්නන්න ඕන හිත රිදෙන හිත විඳෙන මගේ නපුරු කතාවද සදටම ළඟ හිඳින මගේම සඳකඩ පහන නංගිගේ දන්න දේවල් ගොඩාක් අතර අපි නොදන්න දේවල් කාරණා කීපයක් කතා කරන්න ඕන කියලා මට හිතුණා. ඒ අතරේදී අපි බොහොම ගරු කරන ගීපද රචකයෙක් තමයි ඔබේ පියා සුනිල් විමලවීර මහත්මයා. එතුමා හැරගොස් ඔබ ඇතුළු මේ ලෝකය කොච්චර කාලයක්ද දැන්? අවුරුදු 6ක්. මට මුලින්ම සින්දුවක් කියන්න පුළුවන් කියලා තේරුම් ගත්ත මේ ලෝකෙින් එකම මනුස්සයා තාත්තා. මම මාව විශ්වාස කරන්නේ නැති හැම මොහොතකම ඔයාට පුළුවන් ඔයා තමයි ලෝකෙින් ලස්සනම කටහඬ තියෙන එක්කෙනා ඔයා තමයි ලෝකෙින් ලස්සනම එක්කෙනා කියලා මාව මට නැති එකක් පෙන්නලා මාව මොටිවේට් කළා. ඒ තැනට ගෙනිච්ච තාත්තා මං ඒකට තාත්තට හිස නම ආචාර කරනවා සුනිල් විමලවීර කියන නම කිව්වහම සමහරලාවට මේ නරඹන ඇතැම් අය පවා නොදන්නවා වෙන්න පුළුවන් හැබැයි එතුමා ලියපු ගීපද මොනතරම් ජනප්‍රියද කියන එක දැනගත්තාම ආ එතුමාද මේවා ලියලා තියෙන කියලා හිතන්න පුළුවන් ඒකින් තමයි ඒවයි කීපයක් අපි මතක් කරගත් මුල මොනවද නංගිට මතක් වෙන්නේ පළවෙනි තාත්තගේ චිත්‍රපටය තමයි හරිම බඩු තුනක් ඔබගේ රුව මාගේමයි කියන සින්දුවක් ඒකෙදි මෙලඩියකට තමයි වචන දාලා තියෙන්නේ ඉන්දියන් මෙලඩිස් එතකොට ඒ කාලේ සර්පිනායක තියාගෙන කියනාලු තරරරරරා කිව්වම ඔබගේ රුව මාගේ ඔබගේ රුව මාගේ කියලා තමයි දාලා තියෙන්නේ. එතකොට කිව්වලු ඉද සරි ඉල්ලේ ඉද ගෝ ඉල්ලේ කියලා. මේක එන්නේ නැහැ මොකක් හරි අඩුවක් තියෙනවා. ගෝ එකක් නැහැ. ගෝ එකක් නැහැ කියලා. එතකොට එහෙනම් මෙහෙම කරමු. තරරරරරරා ඔබගේ රුව මාගේ මයි කියලා ඇවිල්ලා තින්නේ එහෙම. ඊට පස්සේ ඉතින් හුඟක් සින්දු කරා. තව මොනවද අපි කීපයක් මතක් කරමු. ආ එතකොට යාලියලා හුදකලා විරාමයේදී හමු වුමුදු ටිකක්. මේ පැණි රහසක් ගැලවා සූගිරි කන්දෙන්. හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින්. සමනල් හැඟවන් අතරේ ඔයගේ ගීත සමනල් හැඟවන් අතරේ උරේෂාක්කගේ. ඉතින් ওই වගේ ගීත ගණනාවක්ම තියෙනවා. නංගි තාත්තලියෝ ගී ගැයුවාද? නංගිටම ලියපු. මං එකම එක සින්දුවක් කියලා දෙනවා. හතමණි කියපු චූටි කාලේ 6 වසර දෙතර. ගුවන් විදුලි ළමා පිටියේ ඊට අමතරව මට තතලිපු සින්දුවක් කියන්න හම්බෙලා නැහැ මං හිතනවා මම මගේ ජීවිතේ තාත්තව අහිමි වෙයි කියලා හිතුවට වඩා හුඟක් කලින් තාත්තව මට නැති වුණා හේමසිරි සෙල්ලප්පෙරුම් මහත්මයාගේ සංජානා චිත්‍රපටයේ ඊළඟ පස්සේ උදයකාන්ත වර්ණසූරිය මහත්මයාගේ චිත්‍රපටවල තාත්තා පසුබිම් ගීත ලියලා තිනවා ඒව මං ගායනා කරලා තිනවා හැබැයි මටම කියලා දැන් මේ දැන් මේ සෝෂල් මීඩියා එකයි YouTube එකත් එක්ක Spotify එකත් එක්ක එහෙමනේ අපි ජීවත් වෙන්නේ. ඒතකොට මමම නෙමෙයි ලියන්නේ. ඒතකොට තාත් මං හිතන්නේ තාත්තා තමයි මගේ ඇතුළේ ඉන්නේ. මගේ මං
මං ගායනා කරපු හැම ගීයක්ම සීමාන හිරිදිරිදි නිස්සාර නේත්‍රා අවසානයේද ලියපු මතක මේ හැම එකක්ම මගේ අතින් ලිව්වට ඒ හැම ගීතම නංගිද ලිව්වේ ඔව් ඒ හැම එකක්ම මම ලිව්වේ මං හිතන්නේ මේ හැම එකක්ම ලිව්වේ තාත්තා කියලා ඒ කියන්නේ මේ වෙනකොට නංගි ගැයු ජනප්‍රිය වුණු මෑත කාලේ හැම ගීතයක්ම ඔයාලා මගේ අතින් මම ලිව්ව ගීත ඔව් ඒකේ මුල් ටික විතර අපි මතක් කරමු දැන් නිස්සාර එක කොහොමද පටන් ගන්නෙ නිස්සාර සංසාර හීනේ අතීතේ ඔබ ඉන්නවා දැනෙනවා මතක එක මතකද මතකයි මතක ලන්තෑරුම් අඳුර මැද ඔබේ හුස්මක සුවඳ දැනුණා අහම්බෙන් වට මුරු ගසන් වැහි මැද්දේ මම තනියෙන්ම තෙමුණා කියන්නම මග බලාගෙන හුන් වචන අමතක වෙලා රිදුණා දැනුනේ නැතුවට මගේ කඳුලෙන් කමසූ රහස තැමී තිබුණා ගහේ කට උල් කරන්න ඕනේ කියලා කවුරු හරි කිව්වොත් ගහේ කට උල් කරන්න ඕනේ නැහැ කියලා පෙන්වන්න උදාහරණයක් මෙන්න තාත්තාගේ ජාන ඒ හැකියාවන් ඒ විදිහටම පිහිටා තිබෙනවා හොඳට තේරෙනවා මොකද ඇත්තටම ඔබ ගැයු ඒ ගීත ජනකාන්ත වෙන්න එක හේතුවක් බවට පත් වුනේ ඒ ගීතවල පද රචනාවල තියෙන බර මට කරුණාරත්න දියුල්ගෙනි මහත්මයා වෙලාවේ මතක් කරන්න ඕනේ මතක මතක ගීතේ මගේ යුග ගායනයට සම්බන්ධ වුණේ එතුමා මොකද එතුමා ගායනා කරා සුසානිට තව ටික දුරයි කියලා ගීතයක්. ඒ ගීතය මම YouTube එකේ ඇහුවාම මට හිතුණා මේකට පිළිතුරු ගීතයක් කරන්න ඕනේ කියලා. නමුත් ඒක දැන් මේ දවස්වල තියෙනවනේ මේක එක ප්‍රශ්න. ඕවත් එක්ක ඒක අපිට කරගන්න බැරි වුණාම එතුමා මට කිව්වා ඔවා ඔක පුතේ ගණන් ගන්න එපා. අපි තව සින්දුවක් කරමු මට එවන්න සින්දු කියලා. දැන් මට බයයි දැන් කරුණාරත්න දිවගනේ කියන්නේ ලොකු මනුස්සයෙක්නේ මම හරිම සාපේක්ෂව ගත්තම හරිම පුංචි මනුස්සයෙක්නේ. ඒතර මං ලියපු සින්දුවක් යවන්නේ නැතුව මං කළේ දැන් ඔය Facebook එකේ එහෙම හේ තියෙන ලස්සන ඒවා යවුවා. යවුවාම සින්දු හතරක් පහක් විතර යවුවාම හරියන්නේ නැහැ. මේ මගේ මං කරපු සින්දුවල පුතේ හරියටම හරි ගියේ හුඟක් ඒවා බලන්න එක සින්දුවක්වත් නැහැ මගේ වචන අහක දාන්න. මේක අලුත් දෙයක් නැහැ කියලා කිව්වා. විසේ ඔය ලියන්න දැන් ඔයාගේ සින්දු ඔයන්නේ ලියලා තියෙන ඔය එකක් ලියලෙවන්න කොහොම මං ගම මේ සින්දු ඇත්තටම තිබුණා නිකන් ලියපු සින්දුවක් මන් නිකන් ඩුවට් එකක් නෙමේ මේක යව්වහම කොහොම මෙච්චර අපරාධනේ කාලේ නාස්ති කරේ අපි මේක කරමු කියලා ඉතින් අයියේ මම මේ මන් දන්නේ නැහැ ඒ කියන්නේ මගෙන් ඒ කියන්නේ 1 රුපියලක්වත් මගේ කිසිම සම්බන්ධතාවක් නැහැ මං අදටත් මේ මේ කතා කරන මොහොතේත් එතුමාව දැකලා නැහැ හැබැයි කියන්නේ ඇවිල්ලා සින්දුව කියලා ගියේ වෙනම පුදුම මිනිස්සු දැන් සාමාන්‍යයෙන් කවදාවත් හම් වෙලා නැහැ කවදාවත් හම් වෙලා මොකද මම අර මියුසිකල් ෂෝස් වල සිං කරන්න යන්න නැති නිසා වෙන්න ඇති සාමාන්‍යයෙන් කියනවානේ මේ ප්‍රවීණය සහ නවකයා අතර ගැටලුවක් තියෙනවා කියලා ඒක නෑ කියලා මට ඔප්පු කරපු මනුස්සයා තමයි කරුණාරත්න දේවගණි මහත්මයා කරුණාරත්න දේවගණි මහත්මයා මතක් කරපු එකේ මතක ගණත් මතක් කරපු එකේ මතක ගී පද පෙරක් ඔය හඬින්ම ගෑලා පෙන්නන්න මතකලන් තේරුම් අඳුර මැද ඔබේ හුස්මක සුවඳ දෙනුනා අහම්බෙන් වට මුරුගසන් වෙහි මෙන්දේ මම තනියෙන්ම තෙමුනා වචනමතක වෙලාරි දුනා දෙනුනි නැතුවට මගේ කඳුලින් කමිස උරහිස තෙමී තිබුණා දැන් ඊළඟ ප්‍රශ්නය අහන්න කලින් මට තව ප්‍රශ්නයක් අහන්න තියෙනවා කවුද නංගිට කිව්වේ මම අඳින්නේ අලු පාට කියලා මං අත් ඇත්තටම අද මේක නෙමෙයි අඳන් ඉන්න හිටි වෙන ඇඳුමක් අඳන් ඉන්න හිටි හැබැයි අපිට ලොකු ලොකු අකර තැබ්බ වලට මූණ දෙන්න වෙනවනේ මං එන්න හිටියෙත් මෙහෙම නෙමෙයි දැන් මේ දවස්වල රටේ තියෙන ප්‍රශ්නත් එක්ක ඩීසල් ප්‍රශ්න පෙට්‍රල් ප්‍රශ්න නම් මලන් එක්ක පොලි ප්‍රශ්න එක්ක මට පෑය එකහම මාරක් පරක් වුණා ඉන්න වැඩේට සාමාන්‍යයෙන් මම වෙලාවට හරියටම යන එක්කෙනෙක් මට හරිම ඒකට දුකයි අද මේ මං හිතන්නේ මුකුත් කිවෙන ජීවිතේ පළවෙනි වතාවට තමයි මං හිතන්නේ මම වැඩකට පරක් වෙලා ගියේ. ඉතින් ඒකට සමා වෙන්න. මට තේරුම් ගන්න පුළුවන් රටේ තත්ත්වය අනුව තමයි හැම දෙයකටම අපිට මූණ දෙන්න සිද්ධ වෙන්නේ. ඔව් මං අහන්න ගියේ ඒක නෙමෙයි. මේ අපි දෙන්නාට එකම හිත පහළ වෙලා තිබ්බේ කොහොමද කියලා. එකම පාට ඇඳගෙන මෙහෙම වැඩේට බහින්නනේ. අයියේ මම හිතන්නේ මේ සමහර දේවල් තියෙනවා. දැන් හරේන්ද්‍ර අයියා මට කවදාවත් හම්බෙලා නැහැ. මං ඔයාව දැකලා තියෙන්නේ මම
පොඩි කාලෙක යන්නත් බෑ එතකොට එහෙම කිව්වහම බෑනේ කොයි ආ මට මතකයි ඔයා කියනවා ඉස්කෝලේ මතකයක්ද ඔව් මම මං හිතන්නේ මේ ඒ දවස්වල අයියා ස්වර්ණවාහිනිය වැඩ කරන කාලේ හපන් පැදුර ඉන්ටර්විව් එකට ආවා මම හපන් පැදුර ඉන්ටර්විව් එකට ගිහින් තමයි මම ඔයාව දැක්කේ එතකොට ඔයා නිවුස් කියන ලොකු ඉතින් අපිට බෑ හපන් පැදුර ඉන්ටර්විව් එකකින් මාව රිජෙක්ට් වෙනවා අසේල බණ්ඩාර අයියා තමයි හිටියේ ඒ දවස්වල කියන්නේ අසේල බණ්ඩාර මාමා ජැක්සන් ඇන්තනි මාමා මාව අන්තිම හත් දෙනාටම සිලෙක්ට් වෙනවා හැබැයි සිලෙක්ට් වෙලා එක තැනකදී අන්තිම එකේදී කියනවා මට එන්න අභිෂේක ඇවිල්ලා සින්දුවක් කියන්න කියලා මොකද්ද කියන්නේ කොහම ආදරේ පොඩි හඳ මම ඒකත් සරත් විමල වීර මගේ ලොකු තාත්තලා ඉපු සින්දුව මං කියනවා මට බෑ කියන්න කියලා මට බයක් හිතෙනවා එකපාරටම මේ නිකන් එකපාරට ජැක්සන් ඇන්තනි වගේ මිනිස්සෙක් ඇවිල්ලා එයාව ඉස්සෙල්ලම දකින්නේ ද මං කියනවා මට බෑ කියන්න මට පොඩ්ඩක් අමාරුයි වගේ උගුර නෑ මට උණ වගේ කියලා ඊට පස්සේ ජැක්සන් මාවා එදාසල කිව්වා මේ නම් පුතේ මෙහෙමනේ අපි ලයිව් එකක් කරන්නේ මේක උදේ මෙහෙම යනවා පැයක් ඔයා හොඳට සින්දු කියනවා හැබැයි ඔයා ඒ වෙලාවට බෑ කිව්වොත් ඒක ප්‍රශ්නයක් ඒක හින්දා ආව ගන්න වෙන්නේ නැහැ කියලා ඇයි බෑ කිව්වේ මට ඇත්තටම පොඩි මේ ඇත්තටම ඉතින් මේ බය හිතුණා බය හිතුණා ඉතින් ඒ දවස්වල මට මතකයි අයියලා එනවා ඊළඟට මට මතකයි නිවුස් කියනවා ඉතින් ලෙජන්ඩ්ස්ලා ඒ කාලේ ඒ කාලේ මේ දැන්ටත් එහෙම තමයි දැන් ඊට වඩා වැඩි මට මට හිතා ගන්න බෑ මම මේ ඒ දවස්වල දැකපු එකෙනා එක මෙහෙම වාඩි වෙලා කතා කරනවා කියන එකත් සන්තෝෂෙන් නම් ගියේ මතකේ මේ සිහිපත් කිරීම හැබැයි මට නම් ගියේ මතක තියෙනවා තව තැනක මේ තමයි මේ නංගි ශාන්ත පවුල බාලිකා විද්‍යාලයේ මිලාගිරිය මට මතක මාධ්‍ය දිනයක 2006-07 වගේ එදා නිවේදනය කරන්න ඔයා හිටියා ඔව් මම අපේ ඉස්කෝලේ මීඩියා ප්‍රෙසිඩන්ට් වෙලා හිටියා බෞද්ධ සංගමේ හිටියා කතෝලික සංගමේ සභාපති වෙලා හිටියා පරිසර සංගමේ හිටියා හිටපු නැති එකක් නැහැ හිටපු නැති එකම තැන පන්තිය පන්ති සාර්ථකුණු ගොඩක් අයට ඕක තමයි සිද්ධ වෙලා තිබ්බේ එහෙම නේද ඔව් ඉතින් මං හිතන්නේ ඔව් මං මීඩියා වැඩවල ගොඩාක් හිටියා ඒ දවස්වල මට මතකයි නංගි තමයි එතන නංගි සහ තව කීප දෙනෙක් තමයි එතන නිවේදන කටයුතු කළේ ඕගොල්ලන්ගේ උසස් පෙළ කාල සීමාව වෙන්න ඇති ඒ වෙනකොට මම හිතන්නේ නංගි ITN එකේ ළමා නිවේදිකාවක් ඔව් ලහිරු මණ්ඩලය ඔව් අපිට මතකයි වා කොච්චර කාලයක් ළමා නිවේදිකාවක් විදියට හිටියද මම ITN එකට ගියේ මට අවුරුදු 10 දී ඒකටත් එක්කන් ගියේ තාත්තා ගොඩක් ළමයි හිටියා මුළු ITN එකේ පිරෙන්නම එළියේ ඉඳන් ඊපස්සේ මම එහෙම ලොකු ආකර්ෂණයක් තියෙන ළමෙක් නෙවෙයි කළුයි කෙට්ටුයි මුනේ පිම්පල්ස් ගොඩක් තියෙන මම මගේ ගැන හිතපොම නැති කෙනෙක් අපේ අම්මා හැම මට බයිනවා එන්නත් එපා කියලා සැලොන් එක පැත්තේ ඔව් මොකද අම්මා කරේ බියුටි කල්චර් නේ මම ඒවට කැමති නෑ දවස මම බියුටි කල්චර් නංගේ බියුටි කචල් කචල් එන්න එපා ඔයා මේ මං කියන්නේ ඔයා කරන්නේ නෑනේ ලෝකේ ඉන්න හොඳම මිනිස්සු ටික මං කියන්නේ වහන ඔයා තමයි මං කියන්නේ වහන්නේ නැත්තේ එන්න එපා මට ඉතින් කේන්ති මං තාත්තත් එක තමයි ඒ දවස්වල ඉන්නේ ඉතින් කොහොම හරි ඉස්සලම ගියේ අවුරුදු 10 දී ලහිරු මඩල ඊට පස්සේ ලහිරු රංග මඩල ලහිරු චාරිකා දෙදුණු හැන්දෑව සමන්ලෝ එන සෙල්ලම් ගෙදර ඉතින් ඔහොම තමයි පටන් ගත්තේ ඇත්තම නිවේදිකාවක් විදියට ඒ නිවේදිකාවට මොකක් නම් කියන්නේ නිවේදිකාවක් විදියට ඉන්නකොටයි මට හිතුණා ඒ කියන්නේ මගේ තාත්තගේ හීනේ වෙලා තිබුණේ මාව නිවේදිකාවක් කරන එක නෙවෙයි හැබැයි තාත්තට හීනයක් තිබුණා නැහැ සින්දු කියන්න ඕනි කියලා. එයා මාව පොඩි කාලෙම සනත් නන්දසිරි ගුරුතුමා ගාවට එක්කගෙන ගියා. අපි ඒ දවස්වල අපිට එහෙම මේ අපි හිටියේ හිඹුටානේ. ඉතින් අපිට එහෙම ලොකු මේ ආර්ථික ශක්තියක් එහෙම ලොකුවට තිබ්බ කාලෙකුත් නෙවෙයි. ඉතින් සමහරලාට හොඳටම වැස්ස අපිට තිබුණා බයික් එකක්. ඒකේ තමයි අරන් යන්නේ තෙමි තෙමි ගිහින් තියෙනවා වතුර පෙරාගෙන ගිහිල්ලා අර පැදුරේ වාඩිලා සිං කරලා තිනවා. දැන් විශාරද කලා ඉස්කෝලේ යන කාර්යයම සනන්දසිරි මහත්මයාගෙන් සංගීත ඉගෙන ගත්තා තාත්තට හීනයක් තිබුණා ගොඩක් දේවල් එක්ක ආපු අභිෂේකා විමලවීර දැන් අර ළමා නිවේදිකාවක් විදිහට මෙහිවිල්ලා කාලයක් රූපවාහිනිතරේවත් කොතනකවත් පෙනී ඉන්න බවක් පේන්න නැහැ එහෙම හිටපු අභිෂේකා ආයේ ජනගත වෙන්න හේතුව උනේ ගායිකාවක් විදිහට ඉස්මතු වීමද නැත්නම් අර ද වොයිස් ටීම් එකේ විනිශ්චය මණ්ඩලයේ වාඩි වීම තාත්තිගේ අහිමි වීමත් එක්ක සමහරලාවට මං සමහර දේවල් අතෑරියා සහ ජීවිතේ මට මගේ ජීවිතේ හම්බෙච්ච සමහර මිනිස්සු මට කලාව කියන එක එපා කරා
හැබැයි කලාව තුල හම්බ වෙච්ච අය කලාව තුල සමාජය තුල හම්බෙච්ච මිනිස්සු කරපු කියපු දේවල් මට තේරුණා මේ මොනතරම් බොරුවක්ද මේ මිනිස්සු කරන්නේ මේ මේ ටීවී ඉස්සරහට ඇවිල්ලා කියලා ඒ කියන්නේ මට හිතුණා මගේ ප්‍රේක්ෂකාගාරයේ අවංකව මට අප්පුඩි ගහන්න හිටපු එකම කෙනා මගේ තාත්තා කියලා එහෙනම් මම හැමදේම කරේ එයාට පේන්න එයා ගියාට පස්සේ මං කල්පනා කරා කවුරුත් නැහැ නිතින් කියලා හැබැයි එක දවසක බබා මගෙන් ඇහුවා ටීවී එකේ වොයිස් ටීම්ස් යනකොට අම්මි ඇයි අර අතර නැත්තේ අම්මි ආසයිනේ කෝච් කෙනෙක් වෙන්න ඇයි අම්මි අතර නැත්තේ කියලා ඊට පස්සේ මං කිව්වා බබා ඉතින් බබා ආසයිද බලන්න අම්මි එතන ඉන්නා නම් මං ආසයි මට ආසයි අර කැරකෙන පුටුවේ වාඩි වෙන්න ඉතින් වොයිස් ටීම් ෆස්ට් සීසන් එක ෆස්ට් සීසන් එක ඉවරයි එතකොට ෆස්ට් සීසන් එක යන ගමන් වගේ එතකොට ඇත්තටම ෆස්ට් සීසන් එකේ මට කතා කරා මගේ බබාගේ ප්‍රශ්නයක් ඉදන් මට ඒකට මොකද එතකොට අපි ගෙවල් මාරු කරලා බබා ග්‍රේඩ් 1 බබා බලා ගන්න ප්‍රශ්න මොකද වොයිස් එක කියන්නේ ලොකු වැඩක් අයි හැබැයි මේ සැරේ මට හිතුණා බබා ආසයි වැඩේට කියලා හරියටම ගත්තොත් මුලින් තාත්තා හින්දා තමන්ගේ හැකියාව පෙන්වන්න ඕන කියලා හිතපු අභිෂේක දෙවෙනි වතාවට ඉපදුනේ බබා හින්දාද ඔව් සහ මම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ වෙලාවේ මං කෝච් කෙනෙක් විදියට මෙන්න මේ වගේ වැඩක් කරයි කියලා මං ගැන විශ්වාස කරලා මේකට මට ඉන්වයිට් කරනවා කියන්නේ මොලොක දෙයක් ගායනයට ඇවිල්ලා නංගි අභිෂේක විමල් වීර කියන ගායිකාව ජනකාන්ත වෙන්නම බලපාපු ඒ කියන්නේ නංගිට සම්දිස්ථානයක් බවට පත් වෙච්ච සින්දුව මොකක්ද කියලා ඇහුවොත් නිස්සාර ඒක තමයි මගේ 2017 තාත්ති ආසම සින්දුව නිස්සාර ඒ විදි තාත්තා හිටියද නෑ 2016 මම සින්දුව කරලා තිබ්බේ තාත්තා නැති වෙනකොට තාත්තකුවා මට කියන්නේ බේබි කියලා බේබි මේක තමයි වගේ සින්දුව කියලා මේක තමයි වගේ සින්දුව මේක තමයි වගේ සින්දුව කියලා හරි යනවා කියන්නේ හරියට හරි එයා කිව්වොත් ඒ හරි තමයි මම අයියේ එයා එපා කියපු දේවල් දෙකක් කරා එකක් කරා ඒක වැරදුනා මට වාහනයක් කෙලවෙන එක I think එයා මොන හරි දෙයක් හරි කිව්ව වැරදුනා කියන්නේ එයා මට කිව්වා ඔයා කවදාවත් මගේ විදිය දන්නේ තාත්තනේ මගේ ඔළුව කවදාවත් දැන් මේ වත් එක්ක කතා කරන වෙලාවෙත් මං වත් එක්ක හිටියට මගේ ඔළුවේ වෙන වෙන ඒවා දුවනවා වෙන ලෝකයකද ඉන්නේ ඔව් වෙන වෙන ඒවා තියෙනවා එක එක තැනක නෙමෙයි මං ඉන්නේ වාහනයක් කියලා වන්න බෑ එහෙම ඒකට මේ අවධානය දෙන්න ඕනේ ඔයා මේ වැඩදාහක් කියන්නේ එක එක ඒවා හිත මේක කරන්න එහෙම කරන්න බෑ වාහනය කෙලෙව්වොත් ඒක හොඳ නෑ දෙවෙනි කැමරට පා එක ෆිල්ම් එක කරන්න හැබැයි රඟපාන මොකද ඒ තාත්තා ඒ දවස්වල ඔය පොඩි මේ ඒ කියන්නේ උදයන් කරලා ඒගොල්ලොත් එක්ක වැඩ කරපුවාම හැම ඒගොල්ලෝ සුමිත්‍රා ආන්ටි එහෙම මට රඟපාන කතා කරා එතකොට තාත්තා කෝ එපා කියලා ඒක කරන්න එපා මොකද තාත්තගේ පෞද්ගලික ජීවිතයත් එයාගේ අතීතයේ සම්බන්ධයෙන් ප්‍රශ්න තිබුණා එයා කිව්වා මම කවදා හරි ෆිල්ම් එකක් කරලා තව එකක් කරන්න ඊට වඩා කරන්න එපා දෙවෙනි වැරද්ද මම කරේ නැහැ අතරම රඟපාන එක ඒක හින්දා තමයි නැත්තම් ගොඩාක් කට්ටිය රඟපාන කතා කරා මට රඟපාන්නත් බැහැ මං හිතන්නේ ඒක බැහැ කියන එක දැන්වත් තේරුණාද නෑ තේරුණා නෑ මම අනිත් පැත්තෙන් අහන්න ගියේ ඒක අපරාධයක් හිතන්නේ නැද්ද වාමෙන් වාගේම සින්දු වලට රූප රචනාවල කරන රඟපෑම දැක්කලා අනිත් අය වාට ලබා දෙන ප්‍රතිචාර ඇහුවා තාත්තට ඕන වුණා ඒ කියන්නේ ඒ තැනට ගෙනියන්න හැබැයි එයා ඉන්න ඕන වුණා එයා ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක්නේ එතකොට එයාට කලාව සම්බන්ධයෙන් පොඩි පොඩි එක්ස්පීරියන්ස් තියෙනවනේ අත්දැකීම් තියෙනවනේ ඉතින් ඒවත් එක්ක එයාට හිතෙන්නේ නැති මං ඒ පැත්තට ගියොත් එහෙම අර මම බොහොම ගියේ ඇතුලේ හැදිච්ච මම එකම ළමයා අනේ පවුලේ ඒකත් එක්ක මම වෙන මොන හරි කරගනී වගේ හිතෙන්නේ නැති එකායකා හින්දා යකාම වෙයි කියලා හිතෙන්නේ නැති එයා නැති වුණානේ එයා හිටියනම් සමහරට ඇත්තටම මම මොන හරි ඒ පැත්තනුත් දෙයක් කරන්න තිබුණා. නංගේ නිස්සාර සංසාර ගීතය ඇත්තටම එක පැත්තකින් එහෙනම් තාත්තාගේ බලාපොරොත්තුව ඉටු කරපු ගීතයක් බවට පත් වෙනවා. අයියේ මෙහෙම එකක් තියෙනවා. මම දැඩි ලෙස විශ්වාස කරන දෙයක් තියෙනවා. ඒ තමයි මේ අපි කියනවානේ මැරුණට පස්සේ දෙමව්පියෝ අපේ පස්සෙන් ඉන්නවා කියලා. අනිවාර්යයෙන්. තාත්තා මගෙත් එක්ක ජීවතුන් අතර ඉන්න කාලේ එයා මගෙන් ගන්න උත්සාහ කරපු දේවල් හුඟක් තිබුණා. එයා ට්‍රයි කරා එක එක දේවල් කරන්න. හැබැයි තාත්තා නැති වෙන්නේ 2016 2017 පෙබරවාරි මාසෙ වෙනකොට මම හුඟක් දේවල් achieve කරගන්නවා 2018 වෙනකොට හුඟක් දේවල් 2019 වෙද්දී ඊට වඩා ඒ කියන්නේ මගේ පෞද්ගලික ජීවිතේ වාහනයක් ගන්නවා ගෙයක් ගන්නවා මෙහෙම ටාගට්ස් තිබ්බේ නැහැ හරිද එතකොට මම සිංගින් පැත්තෙන් මෙහෙම කරනවා මම කැම්පස් එකේ MA එක ඉවර කරනවා මම මාස්ටර් මේ PhD එකට මම යනවා ඊට පස්සේ මගේ ආයුර්වේද එක්සෑම් එක ඉවර කරනවා වගේ ගෝල්ස් තිබ්බේ නැහැ
සාමාන්‍යයෙන් ළමෙක් තාතා නැතුණාම වැටෙන්න එපයි. ඔව් මම වැටුණා තමයි. හැබැයි මොකද්ද මන්දර අදෘශ්‍යමාන හස්තයක් තිබ්බා මගේ පිටිපස්සේ. මේ කතා කරන මොහොතෙත් මට දැනෙනවා එයා කොහේ හරිඳ මගේ දිහා බලන් ඉන්නවායි කියලා. මාව මේ මෙතනට තල්ලු කරගෙන එන්න වෙන කවුරුත් මගේ පිටිපස්සේ නැහැ. ඉන්න එකම එක්කෙනා ඊයේ තාත්තා එයා තාම ඉන්නවා. අපි අර සින්දුවේ මුල් කොටස ගයමු නංගී. නිස්සාර සංසාර. නිස්සාර සංසාර ඊනේ අතීතේ ඔබ ඉන්නවා දැනෙනවා. කවදාක හමු වෙන්න දැක ගන්න වේද තුන්‍යමිමං අහනවා. හැමරෑම ඇගාව ඔබ නිදනවා. ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා. ඊළඟට දැන් පවුලේ එකම දරුවා නංගි. ගෙවල් කොහෙද? මං ඉපදෙන්නේ ගාල්ලේ. මොකද තාත්තට අපේ තාත්තාගේ ගෙවල් තිබි කොළොන්නාවේ. හැබැයි ජීවිතේ ලොකු ප්‍රශ්න ගොඩක් එනවා. ඒකත් එක්ක අපිට ගාල්ලේ යන්න වෙනවා. ගාල්ලේ ඉන්නේ අම්මා. ඊට පස්සේ දේශපාලන පරිගැණීම් වලට තාත්තට අවුරුදු 14ක් රසාව නැති වෙනවා. එතකොට අපි එක එක දේවල් කරලා තමයි අම්මගේ හයියෙන් ජීවත් වෙන්නේ. ඊට පස්සේ අපි ආපහු කොළඹට අම්මා එ වෙනකොටත් රූපලාවන ශිල්පිනියක් නේද? නෑ. තාත්තා තමයි අම්මා වින්දියාවට යවලා. ඒ කියන්නේ අපේ අම්මගේ තාත්තගේ වයස පරතරය අවුරුදු 15ක් 20ක් විතර වෙනවා. අම්මා දුවෙක් වගේ අතරම තාත්තට. එයා අම්මා තාමත් කියන්නේ මාව දරුවෙක් වගේ හදාගත්තා කියලා. ඒ දෙන්නගේ ආදරය ඒ වගේ එකක්. තාත්තා කලාව කියලා දුන්නා. අම්මා තමයි ජීවත් වෙන කලාව කියලා දුන්නේ. සල්ලි හම්බ ගන්න විදිය. තාත්තා කවදාවත් සල්ලි වලට සින්දු ලියපු මිනිසෙක්වත් එහෙම කෙනෙක් නෙවෙයි. එයා හැමදේම නිකං කරපු කෙනෙක්. මං ඇතුලේ භාගයක් භාගයක් ඒ දෙන්නම ඉන්නවා. හරි. කලාවත් ජීවත් වෙන කලාවත් දෙකම එකතු වුණු තැන සාර්ථකයි. එහෙම අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ඉන්නවා නම් හොඳයි. සාමාන්‍යයෙන් ගෙදරක කෂේරුව පිරිමියානේ තාත්තනේ. හැබැයි අපේ ගෙදර කඳ අම්මා. ඊට පස්සේ ගාල්ලෙන් කොළඹට ආවට පස්සේ සෙන්ට් පෝල්ස් වලදී ඕ ලෙවල්ස් ලියනවා. ෘතුපලගේ කොහමද? මම අයියේ උසස් පෙළ කරන්නේ බයෝ වලින් පළවෙනි අවුරුද්දේ. හැබැයි අර ලැබ් එකට ගියාම ඒකේ ඉන්න ළමයි මට චුට්ටක් මං වගේ නෙවෙයි වගේ. ඒගොල්ලෝ හරිම ස්ටුඩියස්. පොතේමයි පොතේමයි. ඉතින් මට ඒක පොඩ්ඩක් ඇල්ලුවේ නැහැ. මාස 6ක් 7ක් විතර ඉඳලා මං ගිහින් කිව්වා ප්‍රින්සිපල් මැඩම්ට, "මැඩම් මට මේක හරියන්නේ නැහැ." පස්සේ මම ලොජික්, ඉකෝන්, සිංහල ඔය තුන කරා. ඒකත් ඉතින් පාස් වෙලා. ඒකත් ඉතින් පාස් වුණා නේ. ඒකත් හොඳටම පාස් වුණා. නෑ ඒකත් ඔව්. ප්‍රතිඵල කොහමද? ඒකේ 3S තිබුණා. ඒ තුනයි. ඔය තුනයි. ඊට පස්සේ මං කොළඹ කැම්පස් එකට ගිහිල්ලා ඒකේ කරේ ජාත්‍යන්තර සම්බන්ධතා, ආර්ථික විද්‍යාව, ජනමාධ්‍ය. ඒ පළවෙනි උපාධිය. පළවෙනි උපාධිය. ඊට පස්සේ පශ්චාත් උපාධිය. ඊට පස්සේ සංගීතය කැලණි විශ්වවිද්‍යාලේ. ඊළඟ අධ්‍යාපන පියවර. දැන් ඉතින් PhD එක තමයි. මොනවද? මියුසික්. වැඩේ පටන් ගන්න තියෙන්නේ? ඔව්. අභිෂේකා විමල වීර බිරිඳක් විදිහට අභිෂේක ලබන්නේ මොන අවුරුද්දේද? හොඳ ප්‍රශ්නයක්. 2012. 2012 හොඳ ප්‍රශ්නයක්. අර 12 13 චුට්ටක් පැටලෙනවා ඒ. 2012. ඔයාට අභිෂේක ගැන්වු ඒ සමියා කවුද? නිරානල් හකෝන්. කොහොමද හම්බ වෙන්නේ? මම කොළඹ කැම්පස් එකේ ඉන්නකොට අපේ ගෙදරින් මං කැම්පස් ෆස්ට් ඉයර් යනකොටම විවාහ යෝජනා හෙව්වා පත්‍රේ ඇඩ් එකක් දාලා. අර ඒ දවස්වල තියෙන මංගල යෝජනා ගැන මෙන්න මෙහෙම එක්කෙනෙක් ඉන්නවා මෙයාට හොයනවා කියලා. ඒ කරලා එක එකයි ආවා මම බලන්න. මං ඉතින් අර හෙප්පු අරගෙන ගියා. ඒක තාම නැද්ද? ඔයාගේ විවාහ යෝජනා කපලා තියාගත්තේ නැද්ද? ඒක මම බලන්න ආසයි කොහොමද තිබ්බේ? ඔව් අයියේ එපා වෙනවා. ඇයි ඒක කරේ කියලා මට තේරෙන්නේ නැහැ. පොඩි ප්‍රතිඵල කොහොමද? ප්‍රතිඵල කියන්නේ එක එක වර්ගය අය ආවා ඉතින් බලන්න. ඔය අතරේ කැම්පස් එකේ හිටියා ප්‍රභා රාජගුරු කියලා. ජාතික රූපවාහිනී නිවේදිකාවක් අය. සහ පවිත්‍රා ජයවර්ධන දෙන්නම ජාතික රූපවාහිනී. පවිත්‍රා මම හිතන්නේ දැන් ලෙක්චර් කෙනෙක්. ලෝ අපේ කැම්පස් එකේ මගේ බැච් එකේ. එතකොට පවි මට ඇවිල්ලා කිව්වා අපි මේ නිරන් කියලා ඉන්නවා මෙහෙම මේ නුවර CB එකේ වැඩ කරන්නේ පෙරදිනේ කැම්පස් එකේ. මේ මොවා ගැන අහනවා. මොකද ඔයාලට කියන්නේ. දැන් මං අර ටිකෙන් එපා වෙලා නින්නේ දැන්.
යෝජනා කිව්වහම නේද ඕ මොනාද ඒකට කියන්නේ මේ යෝජිත විවාහ ඒක ඒකට වඩා මේක හොඳයිනේ ඊට පස්සේ මං කිව්වා එහෙමද මේ එහෙම තියාට එහෙම ඔච්චර ඕන නැහැ ඉතින් ගෙදරින් ඇවිල්ලා අහන්න කියන්න කියලා මේත් මං නම් එකවත් ගත්තේ නැහැ ඊට පස්සේ මං හිතුවේ නැහැ ඉතින් අහයි කියලා හැබැයි මෙයා දවස් දෙකකට විතර පස්සේ තාත්තා එතකොට වැඩ කරේ නාගරික සංවර්ධන අධිකාරියේ තාත්තා වම්බෙන් ඇවිල්ලා තිබ්බා ඇවිල්ලා ඉතින් තාත්තා ඇවිල්ලා කිව්වා ෂෝක් කොල්ලෙක් හොඳයි මේ මටත් ඉතින් දැන් අරට සාපේක්ෂව හොඳයිනේ දැක්කේ නැති වුණාට දැකලා නැද්ද ඔය නෑ 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 දැකලා නෑ ෆොටෝ එකක්වත් දැකලා නෑ ෆොටෝ එක Facebook එකේ මං ගිහින් බැලුවා දැන් ඉරාන් අලහ කොන් කම කවුද කියලා හැබැයි මං එදා තිල්නි කියලා මගේ යාළුවෙක් ඉන්නවා මං එයාට කිව්වා මෙයා තමයි බඳින්නේ බලන්නකෝ මෙයා මේ අනිවාර්යෙන් මම මෙයාව තමයි බඳින්නේ කියලා මොකද මං ආසයි සුදු ෂර්ට් ඇඳලා අර මෙතනට නමලා ඉන්න කොණ්ඩේ බෝල බෝල තියෙන එහෙම අයට මෙයා ප්‍රොෆයිල් පික්චර් එකට කරුමිට දාලා තිබ්බේ මේක කොල්ලගේ කරුමිට विवाह जीविते अपूर्वते विवाह जीवित अपूर्वल बै पलवी दंग बंद नम बंदू दवसिंग अदनक विवाह जीवित अतुले अट वेन्नवा हेम विधियम प्रश्न वेलाते हेम विधियम की ऊहमति मंदने मन विधियाई अभी किमको हित्रिदी रांडून बबा संबंध प्रश्न उदाहरण दंग अदे बबाट कैम कावन का प्रश्न इंकिन मं कावन कोट बाबा एंडू हम एक प्रश्न एपावन एक प्रश्न दाइनिक मे प्रश्न वेनो एक विवाह जीवित एक अपूर्व हेट उदय आय तो प्रश्न वेनो हे भाई हवसट अम्मदेनो एक अपूर्व एक विवाह जीवित अपूर्व के लिए मंगिता किसी में प्रश्न आखने तो स्मूथली अने माली पड़ माली मैं गिट मैं ओ एली अत माली अने सॉरी समाज माध्य समहार प्रकाश तेक्ट समाज तीरुंगन हदन दे वाले වැරදි වැටහීම එහෙම ගිහිලා නැද්ද ඔයාලගේ පෞල් ජීවිතය ගැන? මෙහෙමයි අයියේ. දැන් නිස්සාර සංසාර හීනේ අතීතේ ඔබ ඉන්නවා දැනෙනවා. හැම රෑම ඈගාව ඔබ නිදනවා. ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා. මේ ලියන එක මගේ මහත්යට ප්‍රශ්නයක් නෙවෙයි නං. හරිද? එතකොට ඒක ලියන්නේ 2016. දැන් මේ 2022. තාත්ති තමයි ඒ සින්දු ආස් තාත්තට ප්‍රශ්නයක් නෙවෙයි නං. मगे प्रेक्षकागारेटत् प्रश्नयाक् नवेयिनं समहराय इन्नवानि दं मे अपेम पोडि 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 आलु ते एगुलं पोड्डक् समहरयट हितनव एति इतिं मुनहरिया मेया मे लियन्ने मोकक् हरि तियनव एति नै अत्तटम एक मगे अत् विंदीमक् मं कियलत् तियन मगे आलुट्ट वेच्च सिद्धियक् हेबै मिनिसुन्ट हितन्न पुलुवन्नि अपि सोशल मीडिया सामान्यं मनुष्येग्गे सोशल मीडिया प्रोफाइल एकट गियहाम ए मनुष्यव रीड् करन्न पुलुवन् नं एक मारयिने ඒකනේ මම දකින්නවා මම දකින්න විදියට අයියේ පෞල් පින්තූර ඒකනේ ඇත්තටම ලස්සන ජීවත් වෙන හරිම හොඳ මිනිස්සු ඉන්නවා තමයි Facebook එකේ. හැබැයි කී දෙනෙක් ඉන්නවද ලෝකෙට පේන ජීවත් වෙන? මොකද හස්බන්ගේ නම කිව්වේ? නිරාන් අලහකෝ. නිරාන්. නිරාන් ප්‍රසිද්ධියට කැමතිම නැද්ද? නෑනේ. ඒකනේ ප්‍රශ්නේ. ඇයි ඒක ප්‍රශ්නයක් කරලා තියෙන්නේ? එයා දැන් අද ඔයාගේ ඉන්ටර්විව් එකේදී මං කෝ එනවද ඔයා කියලා. එක්කන් යන්න එන්න. කිසිම දෙයකට किसीम कमेंट कद विनकान हे बै मेन मेहम दया करना दास दास विनका मगे पिटिपास आपकी दंगे ताता दास दास पास नैनी एक मैं इसराट रंगान यानी मटकिया नया मे सिंधु मतक मार लसन निस्सार सिंधु मारय पगेवकिया नै है बै वै अरग करो तेगी अव लगते ना ओया रंग पाने वा वेने को दमी निका बल वह सिंधु विश्व
හස්බන්ඩ් ඉන්නවා. ඔව් ඒකත් බලහත්කාරයෙන් තමයි ඒකට දාගන්නේ. ඒ කියන්නේ මේ මනුස්සයට කර බලහත්කාරකමක්ද? බලහත්කාරකමක් කියන්නේ නැහැ. ඒකයි ඇත්තම දැන් ඔයා මගෙන් ඇහුවානේ මේ සමාජයේ හැසිරෙන විදියෙන් හෝ මම ලියන විදියෙන් මම කරන දේවල් වලින් මිනිසුන්ට ප්‍රශ්නයක් ඇති වෙනවද මගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් කියලා. දැන් ඔය ප්‍රශ්නේ අපි දෙන්නට ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි මට ඉන්නවනේ දරුවෙක් දුවෙක්. එයාට ඕක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් එක්තරා තැනකදී. ඇයි අපි මෙච්චර ලස්සන පෞල් ජීවිතයක් තියාගෙන මෙච්චර ලස්සනට ඉඳලා ඒක පෙන්වන්නේ නැත්තේ කියන තැන හිතන්න වෙන තැනක් ආවා. ඉතින් මතක ලියුණාට පස්සේ මං හිතුවා දැන් මගේ මියුසික් වීඩියෝස් ගත්තොත් එහෙම ඒවා එක එක නළු නිළිය එහෙම රඟපෑවා. ඇත්තටම එක දවසක් මම ඔය කම්පිටිෂන් එකකට ගිහිල්ලා ඉන්නකොට මට පොඩි මේ උගුරේ ප්‍රශ්නයක් එනකොට මට මෙයා වතුර එකක් ගෙනත් දුන්නා. මට හිතුණා ඒක ඇති කියලා. මේ සින්දුවර මහා ලොකු වීඩියෝ එකක් ඕනේ නැහැ කියලා. ඉතින් ඒකත් එක තමයි වැහි කවිය වීඩියෝ එක කියන්නේ ලිරික් වීඩියෝ එකක් කරේ. සුදු පාට කමිසය ටිකක් උඩට වෙන්න මේ උස්සල කොණ්ඩෙ බකුටු වෙන්න තියාගෙන ඉන්න කෙනෙකුට කැමති වුණා කියන එක බලා ගන්න කෙනෙක් ඕන නම් අර සින්දුව බැලුවම හරිද? හරියට හරි. ඒ විදිහට මන්දලා තියෙන එකද? ආ උනේ දැයි. ඒක මට මේ ඔයා කිව්වම තමයි දැන් ඇත්තම කියන්නේ වාර FB ප්‍රොෆයිල් එකේ දැක්ක විදිහටම කොල්ලා මෙතන තියලා තියෙනවා. ඇත්තම ඔව්. ඒක හරි. ඒ කියන්නේ මේ හරි නේ. ඔව් ඒක හොඳ එකක්. ඇත්තටම මං ඒක හිතුවේ නෑ. මොකද මේ ඇත්තට මං ප්‍රොෆයිල් එකේ බලනකොට එයා කළු කලිසමක් ඇඳලා සුදු ෂර්ට් එක ඇඳලා වැඩට යන ගමන්ද කොහෙද මේක හිටියේ මේකෙත් ඉන්නේ එහෙම තමයි මේ හැම දෙයක් එක්කම මොකද්ද නංගිට ඉදිරියට හදා ගන්න ඕන මාමත මට මේ වයසේ දැන් අවුරුදු 32යි නේ මට ඒ අවුරුදු 32ේදී මට වඩා සතුටින් මගේ බබා ඉන්නවනම් ඒ අවුරුදු 32ේ මට වඩා දේවල් බබාට තියෙනවනම් ඒක එයාට දෙන්න තමයි මට ඕනේ. සහ එයාට අවුරුදු 32ක් වෙනකොට මං තව අවුරුදු 20කින් වයසයි. එතකොට ඒ අවුරුදු 20ෙදී මට ඕනේ එයා දිහා බලාගෙන අපේ අම්මට වඩා සතුටින් ඉන්න. අපේ අම්මා තාම මං දිහා බලාගෙන ඉන්නේ පොඩි ප්‍රෙෂර් එකකින්. මාව අතාර ගන්න බෑ. ඒකේ ජෙනරේෂන් එකේ අවුලක් මං හිතන්නේ. ඒ කියන්නේ මට ඕනේ ඊට වඩා සැහැල්ලුවෙන් බබාව අතාරින්න. මං දන්නේ නැහැ ඒක පුළුවන් වෙයිද කියලා. මං වගේ හිරවෙච්ච ළමෙක් ඉදිරියට හැදෙන්නේ නැතුව එයාට පොඩ්ඩක් පියාඹන්න දෙන්න අහසේ. ඔව් මට ඒ අරෙන්න වෙන ලොකු හිණයක් නැහැ. කවදා හරි හැබැයි එයා කියනවා නම් අභිෂේකා විමලවීර කියන්නේ මගේ අම්මා කියලා. මෙන්න මෙහෙම මෙයා මගේ අම්මා කියලා ඒ විදිහට නමක් හදන්න පුළුවන් නම් මං ආසයි.